சிரஸ் எஃப்எம் தர்மாசனிய. நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். சோதகேன ஆவுசோ பிக்குனா பரம் சோதேது காமேன பஞ்ச தம்மோ அஜ்ஹத்தம் உபட்டபேத்வா பரோ சோதேதி தப்போ தீதி. காருணிக சதஹேதி பிங்கதுனி சந்ததா சிரஸ் எஃப்எம் தர்மாசனே துலிங் அப்பி கதா கரன்ன பலாபொருத்து வென்னே தவ கெனிக்குகே වරද පෙන්වලා දෙන්නේ කොහොමද කියන එක ගැන. ඔබට මතක ඇති ලෞතුරු බුදුරජාණන් වහන්සේ බද්ධවග්ගිය කුමාරවරුන්ට දේශනා කරනවා අනුන් සෙවීමට වඩා තමන් සෙවීම උසස් කියලා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නෑ තථාගත ධර්මය ඇතුලේ අනුන් ගැන නොසෙවිය යුතු බව දේශනා කරනවා කියන එක. සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යවහාරෙත් අපි කතා කරනවා ඔබත් සමහර විට විශ්වාස කරනවා ඇති අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයලා තමන්ගේ අඩුපාඩු හොයාගෙන ජීවත් වෙන එක උතුම් කියලා. නමුත් තර්කානුකූලව හිතලා බලන්න ඔබට ඔබේ දරුවන්ගේ අඩුපාඩු හොයන්න වෙන්නේ නැද්ද? ඔබට ඔබේ දරුවන්ගේ වැරදි නිවැරදි කරන්න අවශ්‍ය වෙන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි අපේ රට පාලනය කරන පාලකයන්ගේ ඉඳලා ඔබ ඇසුරු නිසුරු කරන බොහෝ දෙනෙකුගේ අඩුවක් දැක්කහම වරදක් දුටුවහම නුදුටුවා වගේ ඉන්න පුළුවන්කමක් ඔබටවත් මටවත් නැහැ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොයලා බැලුවහම අපිට පේනවා අපිට හොයාගන්න පුළුවන් හරි අපූර්වට උන්වහන්සේ පෙන්නලා තියෙනවා දේශනා කරලා තියෙනවා කොහොමද තව කෙනෙකුගේ අඩුවක් දැකලා ඒ කෙනාගේ අඩුව හෝ වරද ඔහුට පෙන්වලා දෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ අඩුපාඩු හොයන අරමුණු කිහිපයක්ම තියෙනවා. එක හේතුවක් තමයි ඒ පුද්ගලයාව අවමානයට පත් කරන්න. බොහෝ පිරිසක් ඉස්සරහා තව කෙනෙක් අපහසුතාවයට ලක් කරන්න ඕනේ නම් මිනිස්සු කරන්නේ ඒ පිරිස ඉදිරියේම ඒ කෙනාගේ වැරැද්දක් හොයලා කියන එක. සාමාන්‍යයෙන් අපි කියනවනේ සමහරු වීරකමට වගේ කියනවා මම නම් දෙයක් දැක්කහම ඒක මූණටම කියනවා කියලා. හොඳයි වරද පෙන්නලා දෙනකොට ඒ පුද්ගලයාට මේ වරද පෙන්නලා දෙන එක. හැබැයි ඔබ ඒ වරද පෙන්නලා දෙන අරමුණ මොකක්ද කියන එක බොහොම වැදගත්. වරද පෙන්නලා දෙන්නේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් නම් ඒ පුද්ගලයා නින්දාවට ගර්හාවට ලක්කිරීමේ චේතනාවෙන් නම් ඒ සුදුසු වරද පෙන්වා දීමක් නෙවෙයි. ඊළඟට තව සමහර අය වැරදි පෙන්නලා දෙනවා අඩුපාඩු පෙන්නනවා. අපි කියන්නේ අත්තුක්ඛංසනය සහ පරවම්මණය කියලා. ඒ කියන්නේ අනික් අයට වඩා තමන් උසස් කියලා පෙන්වගන්න තියෙන තව ක්‍රමයක් තමයි අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු කතා කරන එක. අනෙක් අය තමන්ට වඩා පහත් තමන්ට වඩා වැරදි කරන අය කියලා තමන් නිවැරදි වෙන්නත් අනුන්ගේ වැරදි කියන මිනිස්සු ඉන්නවා. සදහැවතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අනුන්ගේ වැරදි හොයන්න අපිට ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒ ඉඩ දීලා තියෙන එකම එක කාරණාවක් නිසා පමණයි. ඒ තමයි ඔබ තව කෙනෙකුගේ වරදක් පෙන්වා දිය යුත්තේ ඒ පුද්ගලයා නිවැරදි මාර්ගයට ගැනීමේ අරමුණ පමණක් මූලික කරගෙන. ඒ වගේම ඒ පුද්ගලයා වරදින් මුදවා ගැනීම පිණිස පමණක්මයි. ඒ නිසා මේ දේශනාව අහගෙන ඉන්න ඔබ කැමතිනම් තව කෙනෙක් නිවැරදි කිරීම සඳහා ඒ පුද්ගලයාගේ අඩුපාඩුවක් ඒ පුද්ගලයාගේ වරදක් ඔහුට පෙන්වලා දෙන නිවැරදි ආර්ය මාර්ගය නිවැරදි ක්‍රමවේදය දැනගන්න ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අඳුනගන්න ඔබට මේ දේශනාව බොහොම වැදගත් වේවි. විශේෂයෙන් ඔබ දරුවෝ ඉන්න දෙමව්පියෙක් නම් ඔබ ගුරුවරයෙක් නම්
ඒ වගේම තමයි ඔබ ආයතනයක රැකියාව කරන කෙනෙක් නම් මේ හැම තරාතිරමකම කෙනෙකුට බොහොම වැදගත් වෙන මාතෘකාවක් තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. සාමාන්‍යයෙන් කළමනාකරණයේදී මානව සම්පත් කළමනාකරණය ගැන උගන්වනවා, ඉගෙන ගන්නවා. බොහෝ විට අපිට සිද්ධ වෙනවා අපි වටේ ඉන්න අයව කළමනාකරණය කරගන්න. ඔන්න ඔය කළමනාකරණය කරගැනීමේදී අනික් අයව ඒ අයගේ වරදක් දුටුවහම ඒ පුද්ගලයා ඒ වරදින් මුදව ගන්න ඉතාම අපහසුයි. තව කෙනෙක්ගේ වරදක් පෙන්නලා දෙන එක, ඒ වරද තේරුම් කරවන එක කොයි තරම් අමාරුද කියලා ඔබ හොඳට දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම තිස්සෙම අනුන් කෙරෙහි ඔබ යමක් හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් තමන් උපමාවට අරගෙන ඒ දේ කරන්න කියලා. දැන් මේ කියන කතාවේදී ඔබ ගැනම හිතලා බලන්නකෝ. කවුරු හරි ඔබට ඔබේ වරදක් පෙන්වුවොත් ඔබ මොකද හිතන්නේ? ඔබ කැමතිද ඔබේ වරදක් පෙන්නලා දෙනවට? සාමාන්‍යයෙන් අපි වැරද්දක් කරලා තිබුණත්, ඒ වැරද්ද කළ බව අපි දැනගෙන හිටියත් බොහෝ විට අපි කැමති වෙන්නේ නැහැ තව කෙනෙක් අපේ වරද පෙන්නලා දෙනවට. එහෙනම් අනික් අයත් එහෙම තමයි. ඔබ තව කෙනෙකුගේ වරද පෙන්නලා දෙනකොට ඒ අයත් කැමති වෙන්නේ නැහැ ඒ අයගේ වැරදි පෙන්නලා දෙනවට. අපි කවුරුත් හරි කැමති අපේ හොඳ කියනවට. ඒ වගේ තමයි අනික් අයත් කැමති ඒ අයගේ හොඳ විතරක් කියනවට, ඒ අය කැමති හොඳ විතරක් අහන්න. හැබැයි අපිට අනුන්ගේ හොඳ විතරක් කියලා නිකන් ඉන්න බෑ. මං මුලින් කිව්වා වගේ ඔබට සිද්ධ වෙනවා ඔබේ වටේ ඉන්න ඔබ ඇසුරු නිසුරු කරන අයගේ අඩුවක් දුටුවහම, වරදක් දුටුවහම ඒ වරදෙන් ඒ කෙනාව මුදව ගන්න. එහෙනම් ඔබට මතකයි කියලා මං හිතනවා, කෙනෙක්ගේ වැරද්දක් පෙන්වන්න ඔබට ධර්මයේ ඇතුලේ අයිතියක් තියෙනවා. මේ අයිතිය ගැන කතා කරන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතයේ චෝදනා කියන සූත්‍රය. වචනේ ඇහෙනකොටම ඔබට තේරෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළාට තමන් සෙවීම වඩා උසස් බව. එතන මතක තියාගන්න ඒ වචනේ වඩා උසස් කියන වචනයක් උන්වහන්සේ පාවිච්චි කරන්නේ ඒකයි. ඒ ඇතුලේ අන් කෙනෙකුට චෝදනා කරන්නටත් ඔබට අයිතිය තියෙනවා, ඉඩ තියෙනවා, සහ එය කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී තව කෙනෙකුගේ අඩුවක් වරදක් පෙන්වා දිය යුතු උපක්‍රම පහක්, නිවැරදි ක්‍රමවේද පහක්, එහෙම නැත්නම් තව කෙනෙකුගේ වරදක් පෙන්වා දෙනකොට ඔබ විසින් සැලකිය යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැදැහැවතුනි, මං අර මුලින් කිව්වා වගේ බොහෝ කළමනාකරුවන්ට, බොහෝ වැඩිහිටියන්ට වරදින තැනක් තමයි තව කෙනෙකුගේ වරදක් පෙන්වලා දෙන තැනදී ඒ පුද්ගලයාව නැති කරගන්නේ නැතුව, ඒ පුද්ගලයාගේ හිත රිද්දන්නේ නැතුව ඒ වැරද්ද පෙන්වලා දෙන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් අපිට කෙනෙක්ගේ වැරද්දක් පෙන්වලා දෙන්න ඕන වෙන්නේ ඒ පුද්ගලයාගෙන් යහපතක් ඉටු කරගන්නනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි දේශනාව ආරම්භයේදීම කිව්වා වගේ, යම් පුද්ගලයෙක් නිවැරදි කරගැනීමේ පරමාර්ථයෙන් නම් ඔබ ඔහුගේ වරද පෙන්වලා දෙන්නේ, මේ කියන කරුණු පහ ඔබ අනිවාර්යෙන් දැනගත යුතු බව. පළවෙනිම කාරණාව තමයි ඔබ කෙනෙකුගේ වරදක් පෙන්වලා දෙනකොට ඒ පුද්ගලයාගේ වරද ඔබ පෙන්වා දිය යුත්තේ ද්වේෂයෙන් තොරවයි. සාමාන්‍යයෙන් කෙනෙක් වරදක් කරනවා දුටු පමණින් ඒ වරද දකින ඔබේ හිතේ අනිවාර්යයෙන්ම තරහක්, ද්වේෂයක් හටගන්නවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත්, ඔබ හිතන්න ඔබේම ආදරණීය දරුවා, එහෙම නැත්නම් ඔබ යටතේ සේවය කරන ඔබේ සේවකයෙක්, එහෙම නැත්නම් ඔබේ මිතුරෙක් වරදක් කරනවා දුටුවහම, එතනදී අපි වරදක් කියන්නේ ඔබ අපේක්ෂා නොකරන දෙයක් කරනවා දුටුවහම ඔබේ හිතේ ක්ෂණිකව ඇතිවෙන්නේ ද්වේෂයක්.
අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබේ අභිප්‍රාය වෙන්නේ පුද්ගලයව නිවැරදි කරවන එක නම්, ද්වේෂයක් හටගත් තැනදී ඒ ද්වේෂයත් එක්ක ඒ පුද්ගලයාගේ වරද පෙන්වා දිය යුතු නැති බව. ඒකට හේතුව තමයි මේ කියන කරුණු පහ සැදැහැවතුනි බොහෝම මනෝවිද්‍යාත්මකයි. මනස මූලික ධර්මයක්නේ බුදුදහම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හරි අපූර්වවට මිනිස් මනස විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අනුන් සමග මේ කරන ගනුදෙනුවේදී අනිත් පුද්ගලයාගේ මනස ඔබ හරියටම තේරුම් ගත යුතුයි. දැන් අනිත් පුද්ගලයාගේ මනස තේරුම් ගන්න ඔබට මනෝවිද්‍යාව හදාරන්න බෑනේ. ඔබට බුදුරජාණන් වහන්සේ මනස සම්බන්ධව කරන ලද සියලු දේශනාවන් හදාරන්න බෑනේ. හැබැයි හරිම පහසුවෙන් ඔබට එක දෙයක් කළ හැකි. ඒ තමයි හැම තිස්සෙම හිතන්න මම හිතන විදිහටමයි අනිත් කෙනත් හිතන්නේ. මට දැනෙන දෙයමයි අනිත් කෙනාටත් දැනෙන්නේ. ඔන්න ඔය තමන්ව උපමාවට අරගෙන අනිත් කෙනා එක්ක ගනුදෙනු කරනවා නම් ඔබට මේ වැඩි හරි ලේසි. දැන් ඔබ හිතන්න මොහොතක්, කෙනෙක් බොහොම තරහ ගිය සිතින් ඔබට ඔබේ වරදක් ඇවිල්ලා පෙන්නලා දෙනවා නම් ඔබ ඒ පුද්ගලයා පෙන්නලා දෙන ඔබේ වරද නෙවෙයි දකින්නේ. ඒ පුද්ගලයාගේ ද්වේෂයයි ඔබට පේන්නේ. උදාහරණයක් විදිහට අපි කිව්වොත්, වැඩ ඇරිලා ගෙදර එන තාත්තා ගෙදර එන්නේ බොහොම වෙහෙස මහන්සි වෙලානේ. ඒ වෙහෙස මහන්සි වෙලා එනකොට අම්මා ගිහිල්ලා දරුවගේ වැරද්දක් තාත්තගේ කනේ තිබ්බහම බලන්නකෝ, අද පුතා පරක්කු වෙලා ආවේ පන්ති ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා කියලා. ඒ ක්ෂණයෙන් තාත්තගේ හිතේ ඇතිවෙනවනේ ද්වේෂයක්. මොකද එයා වෙහෙස මහන්සි වෙලා ඉන්නේ. ඒ වෙහෙසත් එක්ක එයා ගෙදර එනකොට ඒ වරද කිව්වා, එහෙම නැත්නම් ඒ වරද දැක්කා. ඒ ද්වේෂයත් එක්කම ඒ තාත්තා තමන්ගේ දරුවට බොහොම තරහෙන් දොස් කියමින් අර වරද පෙන්නලා දෙනවා. ඒ වගේ තැනකදී දරුවෙක් කිසි දවසක, එහෙම නැත්නම් ඒ වරද කරපු තැනැත්තා ඔබට සවන් දෙන්න සූදානම් නැහැ. ඔබේ මුහුණේ ඉරියව් දුටු පමණින්ම ඔහු ඔබෙන් ඉවත් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න, ළමා මනෝවිද්‍යාවේදී හරි අපූරු කියමනක් තියෙනවා, දරුවෝ සම්බන්ධව කටයුතු කරන හැම කෙනෙක්ම දැනගත යුතු. ඒ තමයි එක වචනයකට පුළුවන් දරුවෙක් ඇති කරගන්නත් දරුවෙක් නැති කරගන්නත්. දරුවෙක් වේවා වැඩිහිටියෙක් වේවා එක වචනයකට පුළුවන් වෙනස් කරන්න. ඒ නිසා ඔබ කෙනෙකුගේ වරද පෙන්වලා දෙනකොට සැදැහැවතුනි මතක තියාගන්න, ඔබ ද්වේෂයෙන් නම් ඉන්නේ ඒ වරද නිසා හෝ වෙනත් හේතුවක් නිසා. ද්වේෂය පහව යනතුරු ඒ වරද පෙන්වලා දෙන්න යන්න එපා. හේතුව ඔබට උවමනා කෙනෙක් අපහසුතාවයට ලක් කරන්න නෙවෙයි, ඒ පුද්ගලයා වරදින් මුදව ගන්නනේ. සාමාන්‍යයෙන් අපි මේ දේශනාවේදී වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෝ සම්බන්ධව. ඔබ හොඳට හිතලා බලන්න, අපේ රටේ වැඩිපුරම දොස් අහන කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ කණ්ඩායම් කවුද කියලා මං ඔබෙන් ඇහුවොත් ඔබට එකින් එක කියන්න උදාහරණ ඇති. අපේ රටේ වැඩිපුරම දොස් අහන පිරිස්. මං එක උදාහරණයක් කිව්වොත්, රටේ දේශපාලඥයෝ කිව්වොත් ඔබට තව එහෙම උදාහරණ හිතාගන්න පුළුවන් පොදුවේ දොස් අහන. හැබැයි මං ඔබට යෝජනාවක් කරනවා, අපේ රටේ වැඩියෙන්ම දොස් අහන අය අතරේ අපේ ආදරණීය දරුවෝ ඉන්නවා. විශේෂයෙන් මිනිස්සු දොස් කියන්නේ කෙනෙකුට ඒ පුද්ගලයා ඉන්න තැන නෙවෙයි නැති තැන. දේශපාලඥයෙකුට වේවා, ස්වාමීන් වහන්සේ නමකට වේවා, පොලිස් නිලධාරියෙකුට වේවා, එහෙම නැත්නම් ඔබේ ආයතනයේ ප්‍රධානියට වේවා, ඔබ දොස් කියන්නේ ඒ පුද්ගලයා ඉන්න තැන නෙවෙයි නැති තැන. හැබැයි ඔබ ඔබේ දරුවට දොස් කියන්නේ කොතනදීද? අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ දරුවන්ගේ මූණටම දොස් කියනවා.
මං හිතනවා ජාතියක් විදිහට අපේ දරු පරම්පරාවට අපි බරපතල අපරාධයක් කරනවා. හිතලා බලන්න ඔබ දවසකට ඔබේ ඇසුරේ ඉන්න දරුවන්ට ඒ අයගේ මූණට ද්වේෂයෙන් කොච්චර දොස් කියනවද කියලා. මං මේ දේශනාවේ එක තැනක ඔබට කියලා දුන්නා, එක වචනයකට පුළුවන් කෙනෙක්ව ඇති කරන්නත් නැති කරන්නත්. ඒ නිසා ඔබ කෙනෙකුගේ වරද පෙන්වලා දෙනකොට ඔබ ඔබේ මනස මොන මට්ටමකද තියෙන්නේ කියන එක හොඳට අධ්‍යයනය කරලා තේරුම් අරගෙනයි ඒ තැනත්තාගේ වරද පෙන්වා දිය යුත්තේ. සාමාන්‍යයෙන් පාසලක ගත්තොත් දරුවෝ 45ක් 40ක් විතර එක පන්ති කාමරයක ඉන්නවා. සමහර ගුරුවරු සහ සමහර වැඩිහිටියෝ හිතාගෙන ඉන්නවා අනෙක් අය ඉදිරියේ අනිත් දරුවෝ ඉස්සරහා දරුවෙක්ගේ වරද පෙන්නලා දුන්නහම ඒ දරුවා ලැජ්ජාවටපත් වෙලා ආය ඒ වරද නොකරයි කියලා. ඒ වගේම හිතනවා එක්කෙනෙක්ගේ වැරද්ද පෙන්නලා දුන්නහම ඒක බලාගෙන අනෙක් අය හැදෙයි කියලා. 100%ක් මේ ක්‍රමය වැරදි. නූතන ළමා මනෝවිද්‍යාවට අනුවත් මේ ක්‍රමය වැරදි. තථාගත දර්ශනයට අනුවත් මේ ක්‍රමය වැරදි. සැදැහැවතුනි, කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙන්න ගිහිල්ලා ද්වේෂ සහගතව ඔබ මේ කරන ක්‍රියාවෙන් ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන පීඩාව කියලා නිම කරන්න බෑ. දැන් ආපහු ඔබ ගැනම ඔබ හිතන්න. මහ පිරිසක් ඉස්සරහා ඔබට කෙනෙක් දොස් කිව්වොත්, ඔබේ වරද පෙන්වලා දුන්නොත්, ඔව් ඔබ දන්නවා ඔබ ඒ වරද කරපු බව. හැබැයි කෙනෙක් පිරිසක් ඉදිරියේ ඔබේ ඒ වරද පෙන්නලා දුන්නොත් ඔබ බලන්නේ හැමතිස්සෙම ඔබ කරපු වැරැද්ද දිහා නෙවෙයි. මොකද එහෙම වුණාම ඔබේ හිත සම්සුන් නෑ ඔබ කරපු වරද තේරුම් ගන්න. ඔබ අනිවාර්යෙන් වටේ පිටේ අය දිහා බලන්නේ මේ අය මං ගැන මොනව හිතයිද. ඒ වගේ මේ වරද පෙන්නලා දෙන කෙනා කවුරු වුණත්, ඔබේ අම්මා වුණත්, තාත්තා වුණත්, ගුරුවරයා වුණත්, ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියා වුණත්, ස්වාමීන් වහන්සේ නමක් වුණත්, ඒ පුද්ගලයා දිහැ ඔබ ඇති කරගන්නේ ද්වේෂයක්. එහෙනම් ඔබ අනිත් කෙනාගේ වරද මේ විදිහට පෙන්නලා දෙන්න ගියොත් ඒ තුලත් ඒ පුද්ගලයා ඔබ කෙරෙහි ඇති කරගන්නේ ද්වේෂයක් මිසක් ඒ පුද්ගලයා නිවැරදි වෙන්න ක්‍රමයක් හොයාගන්නේ නැහැ. එතකොට බොහෝ විට අපි ඔන්න කියන කොයි තරම් මේ දරුවට මේ පුද්ගලයාට වැරදි පෙන්නලා දුන්නත් තේරුම් කරත් තේරුම් ගන්න නැණි කියලා. හොඳට මතක තියාගන්න, ඔබට ඕනේ තව කෙනෙක්ව නිවැරදි කරන්නයි. තව කෙනෙක් නිවැරදි කරන්න ගිහිල්ලා ඔබත් තව වරදක් නෙවෙයිද මේ කරන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපි බලමු තථාගත බුදුරජාණන් වහන්සේ කොහොමද තව කෙනෙක් නිවැරදි කරේ කියලා මේ කියන කාරණාවේදී. සැදැහැවතුනි, ද්වේෂයෙන් අපි කෙනෙකුගේ වැරද්ද පෙන්වලා දෙන්න ගියාම හොඳට මතක තියාගන්න හැම කෙනෙකුටම මහ අභිමානයක් තමන් ගැන තියෙනවා. මොන තරම් වැරදි කරන කෙනෙක් වුණත් තමන් ගැන යාට අභිමානයක් තියෙනවා. අපි කෙනෙක්ගේ වරද පෙන්නලා දෙන්න යනකොට කිසිසේත්ම පුද්ගලයාගේ අභිමානය බිඳීම නොකළ යුතුමයි. සාමාන්‍යයෙන් ද්වේෂයෙන් වරද පෙන්නලා දෙන අය කරන තවත් වරදක් තමයි එයා භාවිත කරන වචන. මා මේ මාතෘකාව කරගත්ත චෝදනා සූත්‍රයෙහි මං ඔබට කියනවා මේ දේශනාව ආරම්භයේදී කෙනෙක්ගේ වරද පෙන්වා දීමේදී අපි සැලකිය යුතු කරුණු පහක් ගැන. එකක් ඔන්න අපි කතා කළා, ද්වේෂ සහගතව වැරදි පෙන්වා නොදිය යුතුයි කියලා. ඊළඟට දෙවැනි කාරණාව තමයි පරොස් වචනයෙන් පුද්ගලයෙක්ගේ වැරදි පෙන්වා නොදිය යුතුයි කියලා. සාමාන්‍යයෙන් පරොස් වචනේ කියන්නේ හිත බිඳෙන වචන. එහෙම නැත්නම් අපි කියනවා සැරට කතා කරනවා කියලා. කෙනෙක් ද්වේෂයට පත් වුණාම ද්වේෂයෙන් වැරදි පෙන්වලා දෙන්න ගියාම ඒ පුද්ගලයා අනිවාර්යෙන් පරොස් වචන භාවිත කරනවා. ඒ නිසා මේ දෙකම එකට යන කරුණු දෙකක්. එහෙනම් මතක තියාගන්න, කෙනෙකුගේ වරද පෙන්වා දීමේදී ද්වේෂයත් ද්වේෂය මුල් කරගත්ත නොගැලපෙන පරොස් වචන භාවිතයත් නොකළ යුතුමයි. මේ කරුණු දෙක සලකා බැලීම වඩා වැදගත් වෙන්නේ ඇයි? ඔබට
ඔබ වරද පෙන්වා දෙන කෙනාගේ අවධානය සියයට සියයක් ඒ වරද කෙරෙහිම යොමු කරවා ගත යුතු නිසා. ඒ වගේම තමයි කෙනෙක්ගේ වැරද්ද පෙන්වලා දෙන්න ගිහින් අපිත් වරදක් නොකළ යුතු නිසා. සමහර විට ජීවිතේ වරද්ද ගත්ත මහ බරපතල වැරදි කරලා සිරගත වෙච්ච, එහෙම නැත්නම් වරදට තමන්ගේ ජීවිතේම හරවගත්ත තරුණයෝ මිනිස්සු අපිට හම්බෙලා තියෙනවා. ඇහුවහම ලං වෙලා ඔයාගේ ජීවිතේ මේ වැරද්ද කරන්ඩ, ජීවිතේ මේ තරම් තිත්ත කරගන්න, වරදට යොමු කරව ගන්න හේතු උනේ මොකද්ද කියලා බොහෝ තැන්වල ඒ අය කියන්නේ පුංචි හේතුවක්. ඒ පුංචි හේතුව බොහෝ විට වැඩිහිටියෙක්, එහෙම නැත්නම් තමන්ගෙම මිතුරෙක් අන් අය ඉදිරියේ ඔහුව අවමානයට ලක් කිරීම කියන කාරණාව. ඒ නිසා අපි කෙනෙක් නිවැරදි කරන්න ගිහිල්ලා එයාගේ මුළු ජීවිතේම වරදකාරයෙක් බවට පත් කරනවා වෙන්න පුළුවන් ද්වේෂය සහ වැරදි වචන භාවිතයෙන් ඔහුගේ වරද පෙන්වා දීමට යන එක. මා ඔබට කියනවා, බුදුරජාණන් වහන්සේ කොහොමද තව කෙනෙකුගේ වැරදි පෙන්වුවේ කියලා අපි බලමු කියලා. තථාගතයන් වහන්සේ එක තැනකදී අඟුලිමාලව හොයාගෙන යනවා, ඔබට මතක ඇති. අඟුලිමාල කියලා කියන්නේ මහා භයානක මිනිමරුවෙක්. රජ්ජුරුව ඇතුළු සමස්ත සමාජයම ඔබට මතකයි අඟුලිමාලට බයෙන් හිටියේ. දැන් ඔබ නිකමට හිතන්නකෝ, ඔය වගේ මහා දාමරිකයෙක්ව මෙල්ල කරන්න යන්නේ ඔබ නම් ඔබ තනියම යන්නේ නෑනේ. ඒ වගේම තමයි ඔබ කාටවත් නොකිය යන්නෙත් නෑනේ. සාමාන්‍යයෙන් අපි නම් මං අර මුලින් කිව්වා වගේ බොහෝ විට කෙනෙක්ගේ වැරද්ද පෙන්නලා දෙන්න යනකොට එක්ක කලින් කියන ඔන්න මං අරයාගේ වරද පෙන්නලා එයාව දන ගස්සනවා කියලා. එහෙම නැත්තං එයාගේ වැරද්ද කියලා ඇවිල්ලා ආපහු කියනවා මං එයාගේ මූණටම කියන්න ඕන එක කියලා දුන්නා කියලා. එතන තියෙන්නේ මගේ අභිමානයත් මගේ පුහු අහංකාරයත් මාන්නයත් වඩවා ගැනීම මිසක තව කෙනෙක් කෙරෙහි කරුණාවෙන් ඒ කෙනාව නිවැරදි කිරීම නෙමෙයි. හැබැයි තථාගතයන් වහන්සේගේ ක්‍රමේ හරි වෙනස්. උන්වහන්සේ කිසිම අවස්ථාවක තමන් වැරදි පෙන්නලා දෙන කෙනාගේ අභිමානය බින්දේ නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න, මා දේශනාවේ අතරේ ඔබට කියනවා හැම කෙනෙකුටම අභිමානයක් තියෙනවා. ඒ පුද්ගලයා කොච්චර වැරදි සහගත කෙනෙක් වුණත් එයා කැමති එයාගේ අභිමානය රැකෙනවට. මේක බොහොම මනෝවිද්‍යාත්මකයි. ඔබ වරද පෙන්වා දෙන්න යන කෙනාගේ අභිමානය ආරක්ෂා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා ඔබට ඇහුම්කන් දෙනවාමයි. ඒ විතරක් නෙවෙයි, වරදක් වෙච්ච තැනදී ඇවිල්ලා ඔබට කියයි අනේ මට වැරද්දක් මගේ අතින් වුණා, මට මේකට උදව් කරන්න කියලා. සැදැහැවතුනි, ඔබට ශ්‍රේෂ්ඨයෙක් වෙන්න පුළුවන්. මිනිස්සු ඇත්තටම කැමති තමන් අතින් වෙච්ච වැරදි ඇවිල්ලා කියන්න. හැබැයි එහෙම කියන්න සුදුසු මිනිස්සු සමාජයේ බොහොම විරලයි. මගේ අතින් මේ වරද වුණා මම මොකද කරන්නේ කියලා කියාගන්න බැරි කී දෙනෙක් ඉන්නවද? කියාගන්න සුදුසු පුද්ගලයෙක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි ඔබ විශ්වාසවන්ත කෙනෙක් නම් ඒ වැරද්ද අල්ලගෙන ඔබ අනිත් කෙනාගේ අභිමානය බිඳින්න නැති කෙනෙක් කියලා අනිකාට දැනුනොත් ඔහු ඔබ ළඟට ඇවිල්ලා ඒ වැරදි කියලා දෙයි. ඔහුගේම පාපොච්චාරණය ඔහු කරයි. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන්නේ කාටවත් කියලා නෙවෙයි. ඒ ගිහින් අඟුලිමාලව දමනය කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආලවකව හොයාගෙන යනවා. ආලවකව හොයාගෙන ගිහින් එක පාරටම ඔබට මතකයි නම් ආලවකගේ වැරද්ද කිව්වේ නෑ මූණටම. දැන් අර මම පටන් ගන්නකොට කිව්වේ සමහරු හරි උජාරුවට කියනවනේ මම කියන්න ඕන එක මූණටම කිව්වා කියලා. බොහෝ දෙනා හිතනවා වරදක් මූණටම කියන එක මහ වීරකමක් කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ කෙනෙක්ගේ වැරද්ද අපි පෙන්නලා දෙන්න ඕනේ ඔව් ඒ පුද්ගලයාගේ මූණ ඉදිරි පිටමයි. බොහෝ දෙනා කෙනෙකුගේ වැරදි පෙන්නලා දෙන්නේ ඔහු නැති තැනනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙමයි මහ කුහක බව. කෙනෙක්ගේ මූණටම තමයි වරද කියලා දෙන්න ඕනේ.
මොකද කවුරු හරි මගේ වැරද්ද තැන තැන කියනවා නම් මට නොකියා ඔබ හොඳට තේරුම් ගන්න ඔබ ගැනම ඔබේ වරද ඔබටම නොකියා තැන තැන කියනවා නම් ඒකෙන් ඔබට වෙන යහපතක් නැහැනේ. හැබැයි අපි කෙනෙකුගේ මූණටම කියනවා කියලා නොකිය යුතු දේවලුත් කියනවා නම් මහා මෝඩ විදිහට ඒ වරද පෙන්නලා දෙනවා නම් ඔබ වීරයෙක් කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. ආලවක බුදුරජාණන් වහන්සේ හමු වෙහෙ තමන්ගේ අභිමානය බිඳගන්නේ නැහැ. මේ කතන්දරේ හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් ඔබට තේරෙයි. බුදුරජාණන් වහන්සේ ආලවකගේ නිවසට වඩිනකොට ආලවක නිවසේ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආලවකගෙම ආසනේ වාඩි වෙලා ධර්මයේ දේශනා කළා ආලවකගේ සහපිරිසට. ඔය අතරේ ආලවක යක්ෂයා එනවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේම ආසනේ වැඩ ඉනවා දැකලා හරියට තරහ ගත්තා. තරහ අරගෙන බුදුරජාණන් වහන්සේව තමන්ගේ නිවසෙන් එළවනවා. නික්කම සමනාති කියලා. එළියට බහින්න කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා බලවතෙක්නේ. ඔය කියන කාලේ ආලවක යක්ෂයා වුණත් නොදැන ඉන්න විදිහක් නැහැ. මුළු ලෝකයක් රජවරු 16ක් මහා පරිමාණ ධන කුවේර සිටුවරු එවැගේම විශාල සංඝයා වහන්සේලා ප්‍රමාණයක් රහතන් වහන්සේලා ඇතුළු තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා හිටියා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ බලය ගැන ප්‍රඥාව ගැන මහිමය ගැන ආලවක නොදැන හිටියා වෙන්න බෑ. ඒ දැන දැනත් ආලවක කිසි බයක් නැතුව බුදුරජාණන් වහන්සේට එළියට වඩින්න කියලා කියන්නෙම සදහැවතුනි මතක තියාගන්න ආලවක යක්ෂයාට තමන්ගේ අභිමානය රැක ගන්න ඕන වෙච්ච නිසා. හොඳට මතකද ඔබට බුදුරජාණන් වහන්සේ පටන් ගත්ත ගමන් ආලවක යක්ෂයාගේ වැරද්ද පෙන්වුවේ නැහනේ. බුදුරජාණන් වහන්සේ ආලවකගේ අභිමානය ඉස්සලාම රකින්නවා. බුදුරජාණන් වහන්සේ කිසිවක් මුවින් නොබැන ආලවක යක්ෂයා කියන දේ අහලා නිවසෙන් එළියට වඩිනවා. ආලවකගේ අභිමානේ එතනදී රැක්කා. ඔන්න චෝදනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කාරණාව හැටියට ඔබ සලකා බැලිය යුතු කෙනෙකුගේ වරදක් පෙන්වලා දෙනකොට නොකල්හි වරද නොපෙන්විය යුතු බව. එහෙම නැත්නම් සුදුසු කාලයෙහි පමණක් කෙනෙකුගේ වරද පෙන්වා දිය යුතු බව. සුදුසු කාලයේ වරද පෙන්වලා දෙනවා කියලා කියන්නේ සමහර අය හිතනවා සමහර විට ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබ විශ්වාස කරනවා වෙන්න පුළුවන් කෙනෙක් වරදක් කළාම ඒ කළ මොහොතෙම ඔහුගේ වරද පෙන්වා දිය යුතු බව. නමුත් මම ඔබට යෝජනා කරනවා සමහර වැරදිවලදී ඒ මොහොතේම වරද පෙන්වා දිය යුතු අවස්ථා තියෙනවා. හැබැයි සමහර වැරදි තියෙනවා ඒ වරද පෙන්වා දිය යුතු අවස්ථාව වෙනස්. උදාහරණයක් විදිහට මේ ආලවක දමනයේදීම බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා තමන් වහන්සේට නිවසෙන් එළියට වඩින්න කියලා යෝජනා කරපු වෙලාවෙම ආලවක යක්ෂයාගේ වරද පෙන්නලා දුන්නේ නැහැ. ඔබට මතකයි මා මුලින් කියනවා එක ඔබ ද්වේෂයෙන් නම් වරද පෙන්වා දෙන්න යන්න එපා. ඒ වගේම ඒකේ අනික් පැත්තත් එහෙමයි. ඔබ තව කෙනෙකුගේ වැරදි පෙන්නලා දෙන්න යනකොට ඒ පුද්ගලයාගේ මනස හොඳට තේරුම් අරගෙන ඒ වරද පෙන්නලා දෙන්න. වරද පිළිගන්නා තත්වයක නම් ඔහු ඉන්නේ ඒ තත්වයේ ඇතුලේ විතරයි ඔහුගේ වරද පෙන්වා දිය යුත්තේ. ආලවක යක්ෂයා බොහොම ද්වේෂයෙන් හිටියේ ඒ වෙලාවේ. ඒ මොහොතේ ආලවක යක්ෂයාගේ ප්‍රශ්නය වුණේ ඔහුගේ ගර්වය, ඔහුගේ අභිමානය ගැනයි ඔහුට ප්‍රශ්නයක් තිබුණේ. ඔහුගේ අභිමානය රැකගන්න යෝමනාව තිබුණේ. ඒ නිසා ඒ වගේ මහා ගැටලු සහගත මනසක් තිබිච්ච ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගියේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කළේ ආලවක යක්ෂයාව වැරද්දක් පිළිගන්න සුදුසු මට්ටමට අරගෙන එන එක. අඟුලිමාල දිහා බලන්න. අඟුලිමාලට තථාගතයන් වහන්සේ ගිය ගමන් ධර්මයේ දේශනා කරන්නේ නැහැනේ. උපාය උපක්‍රමශීලීව අඟුලිමාලගේ මනස ටිකක් වෙනස් තැනකට අරගෙන එනවා. එයාව වෙහෙසටපත් කරනවා. අනෙක් පැත්තෙන් ආලවක යක්ෂයාව ඔහුගේ ද්වේෂය නිවලා
ඔහුගේ අභිමානය වර්ධනය කරවල තමයි තථාගතයන් වහන්සේ අවශ්‍ය කාරණේ කියන්නේ. අන්න ඒ වගේ ඔබ වැරද්ද පෙන්වලා දෙන්න යන්නේ ඔබේ දරුවාගේ නම්, ඔබ වැරද්ද පෙන්වලා දෙන්න යන්නේ ඔබේ සේවකයෙක්ගේ නම්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ නම්, හොඳට මතක තියාගන්න. ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය වරද පිළිගන්නා මට්ටමකට ඔබ අරගෙන එන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් කරුණා කරලා ඔබ වරද පෙන්නලා දෙන්න යන එක නොකළ යුතුයි. ඒකට හේතුව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෝදනා සූත්‍රයේදී හතරවෙනි කාරණාව හැටියට ඔබ සලකා බැලිය යුතු කෙනෙකුගේ වරද පෙන්වා දීමේදී අර්ථයෙන් යුක්තව කෙනෙක්ගේ වරද පෙන්වා දිය යුතු බව. අර්ථයෙන් වරද පෙන්වා දෙනවා කියලා කියන්නේ කරුණු කීපයක් තියෙනවා මේ අර්ථයෙන් වරද පෙන්වා දීම කියන කාරණාව ඇතුලේ. එකක් තමයි වරද කරපු කෙනා වැරද්ද පිළිගන්න සුදුසු මානසික තත්වයක නැත්නම් ඔබ ඒ වරද පෙන්වා දුන්නට වැඩක් නැහැ. මුලින් අපි කිව්වා වගේ ඔහු වැරද්ද පිළිගන්න මට්ටමක නැත්නම් එතනදී ඔබත් තව වරදක් කරනවා. ඒ පුද්ගලයාගේ ද්වේෂය, ඒ පුද්ගලයාගේ අභිමානය, ඒ පුද්ගලයාගේ ගෞරවය නැති කරලා ද්වේෂය අවුස්සලා ඔබ සමගත් අමනාපකමක් ඇති කරවගෙන තව වරදක් ඔබ කරනවා. සැදැහැවතුනි, ඒ නිසා ඔබට මතක නම් එහෙනම් ඔන්න අපි තුන්වෙනි කාරණාව හැටියට කියනවා සුදුසු කාලයෙහි වරද පෙන්වා දිය යුතු බව. ඒ වගේම තමයි අර්ථයෙන් යුක්තව වරද පෙන්වා දිය යුතු බව. ඔය සුදුසු කාලයෙහි වරද පෙන්වා දිය යුතු කියන එකට තව එක කාරණාවක් අපි එකතු කළොත් ඒ තමයි මා ඔබට කියනවා සමහර වැරදි තියෙනවා අපි ඒ මොහොතේ පෙන්වා දිය යුතු, සමහර වැරදි තියෙනවා අපි ටිකක් වෙලාව අරගෙන සුදුසු අවස්ථාවේ වරද පෙන්වා දිය යුතු. ඒ වගේම තමයි කාලය වගේම ස්ථානයත් බොහොම වැදගත්. ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ වැරද්ද පෙන්වලා දෙනකොට උන්වහන්සේ වරද පෙන්වලා දුන්නේ ඔහුගේම නිවසේ. ඒ වගේම අඟුලිමාල හුදකලාව හිටපු කෙනෙක්. ඒ වගේම තමයි පටාචාරාව ගැන ඔබට මතක නම් පටාචාරාව උමතු භාවයට පත් වෙලා විහාරයට දුවගෙන එන්නේ ඇඳිවතත් නැතිව. ඒ ආපු ගමන් බුදුරජාණන් වහන්සේ පටාචාරාවගේ වරද පෙන්වලා දුන්නේ නැහෙනි. නැගණියනි සිහි එලවා ගන්න කියලා ඇයගේ මානසික ව්‍යාකූලත්වය ඉවත් වෙනතුරු අවශ්‍ය කරන පහසුකම්, අවශ්‍ය කරන අවවාද, අවශ්‍ය කරන මානසික පරිසරය, සුවපත් පරිසරය සකස් කරලයි ඇයට ඇගේ වරද පෙන්වලා දෙන්න බුදුරජාණන් වහන්සේ අවකාශය ලබා ගන්නේ. එහෙනම් සුදුසු කාලයෙහි වරද පෙන්වා දෙනවා කියලා කියන්නේම සැදැහැවතුනි, ඒ තුල ඔබ හොඳට මතක තියාගන්න කාලය වගේම ඒ ස්ථානයත් ඒ පරිසරයත් සලකා බැලිය යුතුයි. කවුරු ඉදිරියේද තමන් මේ කතා කරන්නේ, කවුරුන් ඉදිරියේද මේ කෙනාගේ මේ වරද පෙන්වලා දෙන්නේ කියන එක. පටාචාරාවට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියනකොටම ඔබට මතක් වෙන තව අමතර කාරණාවක් මං කියන්නම්. ඒ තමයි බොහෝ විට අපි දකිනවා අපේ තරුණ දරුවෝ සමහරක් වෙලාවට අපේ විහාරස්ථානවලට අපේ සංස්කෘතියට නොගැලපෙන ඇඳුමින් එනවා. බොහෝ විට තරුණයන් අතරේ මේ මෑතක අපි දකින මතවාදයක් තියෙනවා, පටාචාරාව ඇඳිවතත් නැතුව ආවහම බුදුරජාණන් වහන්සේගේ මහ කරුණාව ඇතුලේ ඇයව එලවන්නේ නැහැ ඇඳුම් නැතුව පන්සලට ආවා කියලා ඇයට ඇඳුමක් දීලා ඇයට ධර්මයේ දේශනා කළා කියලා. ඒ නිසා අපේ අයත් නොගැලපෙන ඇඳුමින් පන්සලට ආවට කමක් නැහැ, ස්වාමින් වහන්සේලා කරුණාවෙන් ඒක ඉවසගෙන බණ කියන්න ඕනේ. අද ස්වාමින් වහන්සේලා හිටියානම් පටාචාරාවවත් පන්සලෙන් එළවයි කියලා මහ ලොකු කතිකාවතක් මේ වගේ කාරණාවක් ගැන ඇති වෙලා තියෙනවා. හැබැයි මා ඔබට කියන එක කාරණාවක් ඒ තමයි, පටාචාරාව ඇඳී වත නැතිව විහාරයට එන්නේ ඇය උමතුවෙන් හිටපු නිසා. ඒ නිසා පන්සලෙන් ඔබට කියලා දෙනවා නම්, වැඩිහිටි ඔබට කියලා දෙනවා නම් ගැළපෙන ඇඳුමෙන් පන්සලට එන්න කියලා
ගැලපෙන ඇඳුමෙන් පන්සලට එන්න කියලා කියන්නේ උමතු නොවිච්ච අයටයි. උමතු වෙච්ච අය ආවොත් ඒ අයට කරුණාවෙන් සැලකිය යුතුයි කියන එක අපි පිළිගත යුතු කාරණාවක්. හැබැයි උමතු නොවිච්ච අයට තමයි අපි මේ හැමතිස්සෙම මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ කාරණාව මම අමතර කාරණාවක් හැටියට දේශනා කළේ. අපි ආපහු අපේ මාතෘකාවට යනවා. ඔබට මං ආපහු මතක් කරන්නම්. චෝදනා සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුගේ වරද පෙන්වා දෙන කරුණු පහක් දේශනා කළා. එයින් කරුණු හතරක් අපි සාකච්ඡා කළා. 1. ද්වේෂයෙන් තොරව කෙනෙකුගේ අඩුපාඩු පෙන්වා දිය යුතුයි. ද්වේෂය මූලික කරගත් පරොස් වචනෙන් නොහොබිනා නොගැලපෙන වචනයෙන් අනිත් කෙනාගේ වරද පෙන්වා දීම නොකළ යුතුයි. ඒ වගේම තමයි සුදුසු කාලයේදී සුදුසු ස්ථානය තීරණය කොට කෙනෙකුගේ වරද පෙන්වා දිය යුතුයි. ඒ වගේම හතරවෙනි කාරණාව තමයි අර්ථයෙන් යුක්තව කෙනෙකුගේ වරද පෙන්වා දිය යුතුයි. අර්ථයෙන් වරද පෙන්වා දෙනවා කියලා කියන්නේ අපි ආපහු දේශනාවේ මුලට ගියොත් ඔබට මතකයි මම ඔබට කියනවා අපි කෙනෙක්ගේ වරද පෙන්වා දිය යුත්තේ එකම එක හේතුවක් නිසා පමණයි. ඒ මොකද්ද? ඒ පුද්ගලයා යහමගට ගැනීම කියන කාරණාව විතරක්මයි. එතනදි කරුණාව මූලික වෙච්ච සිතින් අනිකාගේ යහපතම ප්‍රාර්ථනා කරන සිතින් පමණයි ඔබ ඔහුගේ වරද පෙන්වා දිය යුත්තේ. ඒ වගේම තමයි මං ඔබට කියනවා මේ ගුණාංග ඇතුලේ ඔබට කෙනෙක්ගේ වරද පෙන්වලා දෙන්න බැරි නම් ඔබ සුදුසු කෙනෙක් නෙවෙයි තව කෙනෙකුගේ වැරදි පෙන්වා දෙන්න. ඒ නිසා සමහරක් වෙලාවට සමහර අම්මලා සමහර වැඩිහිටියෝ අපි ළඟට දරුවෝ එක්කගෙන එනවා. එහෙම නැත්නම් අපි වැඩිහිටියෙකුට කියනවා අපිට වඩා දක්ෂ කෙනෙකුට කියනවා තව කෙනෙක්ගේ වැරද්ද පෙන්වලා දෙන්න, ඒ කෙනාට උපදේශයක් දෙන්න කියලා. අනේ ස්වාමීන් වහන්ස, මගේ දරුවා මෙන්න මෙහෙම වරදක් කරනවා. මේ වැරද්දෙන් මේ දරුවාව ගලව ගන්න මම දන්නේ නෑ කියලා අපි ළඟට එන දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේම තමයි වැඩිහිටියෝ ඉන්නවා තමන්ගේ කවුරු හරි හිතවත් කෙනෙක් වරදින් මුදව ගන්න උදව් ඉල්ලගෙන. අන්න ඒ වගේ තමන්ට බැරි නම් තමන් හිතනවා නම් තමන් සුදුසු නෑ, තමන්ට හැකියාව නෑ මේ පුද්ගලයාගේ හෝ දරුවාගේ වරද පෙන්වලා දෙන්න කියලා, බොහොම කරුණාවෙන් ඒ සඳහා සුදුසු කෙනෙකුගේ උපදෙස් ඔබ පැතිය යුතුමයි. ඒ වගේම තමයි අර්ථයෙන් වරද පෙන්වලා දෙනවා කියලා කියනකොට ඔබ නිවැරදි කරුවෙක් වෙන්න ඕනේ තව කෙනෙකුගේ වැරදි පෙන්වලා දෙන්න කලින්. බොහෝ නායකයෝ බොහෝ වැඩිහිටියෝ වරද්ද ගන්න තැනක් තමයි මේ. හිතන්නකෝ තාත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා, මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් කියලා. තාත්තා මත්ද්‍රව්‍ය භාවිත කරමින් දරුවන්ට කියනවා නම් ඔබ මේක නොකළ යුතුයි කියලා, එය අර්ථයෙන් වරද පෙන්වා දීමක් නෙවෙයි, වැඩකට නැති වරද පෙන්වා දීමක් හැටියට තමයි එතන තියෙන්නේ. අපි කියන්නේ ඔබ ඍජු වෙන්න ඕනේ. උජුපටි පන්න ගුණය කියලා කියන්නේ මෙන්න මේකට. තමන් නිවැරදි පුද්ගලයෙක් කියන විශ්වාසය තමන්ට තියෙනවා නම් තමයි ඒ වරද ඔබ පෙන්වා දිය යුත්තේ. මෙතනදී ඔබ හොඳට මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් මිනිස් හිතේ ස්වභාවය තමයි අපි හැම කෙනෙකුටම පුරුදු දේ, අපි හොඳටම දන්න දේ තමයි අපි බොහෝ විට අනිත් කෙනා තුලින් දකින්නේ. ඔබ හොඳට බලන්න, මේකත් මනෝවිද්‍යාත්මක කාරණාවක් මම ඔබට කියන්නේ. ඔබට කාගේ හරි අඩුවක් නිතර පේනවා නම් අන් අය තුල යම් විශේෂ අඩුවක් වරදක් පේනවා නම් බොහෝ විට ඒ වරද අඩුපාඩුව ඔබ තුල තියෙනවා. ඔබ තුලම තියෙන අඩුපාඩුව තමයි ඔබට හුරු. ඔබට හුරු අඩුපාඩුව නිතර අන් අය තුලින් පේන්න පුළුවන්. එනිසා බොහොම පරිස්සමෙන් තව කෙනෙක්ගේ වරදක් අඩුවක් දුටුවහම ඒ වරද අඩුව පෙන්වන්න කලින් තමා දිහාම බලන්ඩ ඒ පුද්ගලයාගේ අඩුපාඩුව මා තුලත් තියෙනවද කියලා. විශේෂයෙන් දෙමව්පියෝ හැටියට සහ ගුරුවරු හැටියට වැඩිහිටියෝ හැටියට දරුවෝ සම්බන්ධව ගනුදෙනුවේදී අම්මෙක් වෙන එක, තාත්තෙක් වෙන එක, ගුරුවරයෙක් වෙන එක,
දරුවෝ හසුරවන වැඩිහිටියෙක් වෙන එක පහසු දෙයක් නෙවෙයි. මොකද දරුවෝ ඔබට නොකිව්වට, ඔබ වැරදි කරමින් දරුවෝ නිවැරදි කරන්න හදන කෙනෙක් නම් ඒ අයට ශක්තියක් නැහැ ඔබට විරුද්ධව කතා කරන්න. නමුත් ඒ අය හිත ඇතුලෙන් හැම මොහොතකම හිතන්නේ, මං මේ වැරද්ද කරාට මට වඩා වැරදි කරන කෙනෙක්නේ ඔබ කියන එක. අපිට ඕන තරම් තරුණ දරුවෝ හම්බ වෙලා තියෙනවා. මේ දේශනාවේ අතර තැනකදීත් මම කියනවා, බොහෝ විට දරුවෙක් වැඩිහිටියෙක් වෙනකොට වැරදිකාරයෙක් වෙන්නේ පුංචි කාලේ ඔහුට වෙච්ච වරදක්, එහෙම නැත්නම් ළමා කාලේ ඔහුගේ වැරදි පෙන්වා දෙන කෙනෙක්, වැරදි ක්‍රමවේද භාවිත කරමින් ඔහුගේ වැරදි පෙන්වා දෙන්න යාමක්. ඒ නිසා හැම මොහොතකම දරුවෝ අපිව අනුකරණය කරනවා. දරුවෝ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න, තමන් කරපු වැරද්ද මොකද්ද කියලා හරියට තේරුම් ගන්න දන්නේ නැති අය. ඒ නිසා අර්ථයෙන් වැරද්ද පෙන්වලා දෙනකොට, දරුවෙක් වේවා වැඩිහිටියෙක් වේවා, ඔබ ඒ වැරද්ද පෙන්වන්න කලින් දරුවා හෝ ඒ වැඩිහිටියා තමා වරදක් කළ බව තේරුම් අරගෙනද කියන එක හොඳට පරීක්ෂා කරලා ඉන්න. දැන් සමහරක් වෙලාවට කෙනෙක් ඇවිල්ලා ඔබට තොරතෝංශයක් නැතුව බැනගෙන යනවා කියලා හිතන්න. එහෙම නැත්නම් ඔබට ඇවිල්ලා ඔබේ වරදක් කියනවා කියලා හිතන්න. ඔබ දන්නේවත් නැහැ ඔබ ඒ වැරද්ද කළාද කියලා. ඇත්තටම ඔබ අතින් එහෙම වරදක් වෙලා. හැබැයි ඒ වරද ඔබ අතින් වෙලා තියෙන ඔබ දන්නේ නැතුව. කෙනෙක් ඇවිල්ලා ඔබේ වැරද්ද පෙන්නලා දෙනකොට තමයි ඔබ දන්නේ ඔබ එහෙම වරදක් කළා කියලා. දැන් ඔබ හිතන්නකෝ, ඔබ කිසිසේත්ම නොදන්න ඔබ අතින් වරදක් වුණත්, ඒ නොදන්න දෙයක් ගැන ඔබට ඇවිල්ලා කෙනෙක් කියනවා නම් මෙන්න මේ දේ ඔයාගේ අතින් වුණා කියලා, ඔබේ මනස ඒ මොහොතේ සංසුන් වෙන්නේ නැහැ. ඔබේ මනස සූදානම් නැහැ ඒ වැරද්ද පිළිගන්න. ඒ නිසා ඒ වගේම තමයි හොඳට තේරුම් ගන්න, ඔබ තව කෙනෙකුගේ වරද පෙන්නලා දෙනකොට ඒ පුද්ගලයා ඒ වරද කළ බව ඔහුට තේරුම් කර දිය යුතුයි මුලින්ම. විශේෂයෙන් පුංචි දරුවන්ට නම් දරුවෝ වැරදි කරන්නේ බොහෝ විට හිතාමතා නෙවෙයි. වැරදි කළාට පස්සේ තමන් වරදක්ද කළේ කියලාවත් ඒ අය දන්නේ නැහැ බොහෝ විට. ඒ නිසා ඔබ ද්වේෂයෙන් තොරව නම්, පරොස් වචනෙන් නෙවෙයි නම්, සුදුසු කාලේ නම්, අර්ථයෙන් නම් වැරද්ද පෙන්වලා දෙන්නේ, එහෙනම් කරුණාවෙන් ඒ දරුවාගේ හෝ ඒ කෙනාගේ වරද පෙන්වා දිය යුතුයි මුලින්ම ඔහු වරදක් කළ බව. අන්න ඊට පස්සේ ඔබට පුළුවන් ඒ වරදේ ස්වභාවය, ඒ වරද නිසා වෙන හානියත් ඔහුට තේරුම් කරවලා දෙන්න. කරුණු හතරක් එහෙනම් අපි සාකච්ඡා කළා. පස්වෙනි කාරණාව හැටියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක හරීම වැදගත්. බොහෝ විට අපි වරද්ද ගන්න තැනක්, අපිට අනිත් අයගේ වැරදි පෙන්නලා දෙන්න ගිහාම වරදින තැනක්, ඒ තමයි ඇත්තටම මම මේ වැරද්ද පෙන්නන්න යනකොට ඒ පුද්ගලයා මේ වරද කළාමද කියලා හොඳට හොයලා බලලා ඒ වැරද්ද පෙන්නලා දෙන්න කියලා. ඔබ හිතන්න, ඔබ කෙනෙක්ගේ වැරද්දක් පෙන්නලා දෙන්න යනකොට ඇත්තට මේ පුද්ගලයා ඒ වැරද්ද කරලා නැහැ, නිවැරදි කෙනෙක් නම් මොන තරම් අපහසුතාවයට ඔහුත් ඔබත්පත් වෙනවද? ඉතාම විශිෂ්ටයි මේ ඉගැන්වීම. ඉතාම සැලකිල්ලෙන් සොයලා බලන්න ඒ පුද්ගලයා ඒ වරද කළාද, කළා නම් ඒ කලේ ඇයි, ඒ වරදේ ස්වභාවය කොච්චරද, ඒ වගේම ඒ වරද කරන්න ඔහුට තිබුණ පසුබිම මොකද්ද කියලා. සමහර වැරදි තියෙනවා සමහර අය කරපු, ඒ අය කළා නෙවෙයි ඔහුට නොකර බැරිකමට ඒ දේ කරන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. කොයි හැටි වෙතත් අමතක කරන්න එපා, මොන හේතුවක් නිසා හෝ වරද කිරීම කියන එක බරපතල වරදක්. ඒ නිසා කෙනෙක්ගේ වරද පෙන්වා දීමේදී ඔහුට තේරුම් කළ යුතුයි, ඔබ තේරුම් ගත යුතුයි ඔහු ඇත්තටම වරදක් කළ කෙනෙක්ද කියන එක. නිවැරද්දේ කෙනෙකුට චෝදනා කරන එක ඔබ කරන තවත් වරදක්. චෝදනා සූත්‍රයේ තථාගතයන් වහන්සේ කරුණු පහක් දේශනා කරනවා ඔබට මට තව කෙනෙක්ගේ වැරදි පෙන්වා දීමේදී සැලකිය යුතු. 1. ද්වේෂයෙන් තොරව වරද පෙන්වා දිය යුතුයි. ඊළඟට පරොස් වචනයෙන්, අපි රොස් පරොස් කියලා කියන වචන දෙකේ තේරුම ඔබ දන්නවා. රොස් කියලා කියන්නේ ද්වේෂයට, පරොස් කියලා කියන්නේ නොගැලපෙන කියන එකයි, වැරදි කියන එකයි. ඒ වගේම
පරොස් වචනයෙන් වරද නොපෙන්විය යුතුයි. තුන්වෙනි කාරණාව සුදුසු කාලය සුදුසු ස්ථානය සලකා බලා සුදුසු කාලයේදී වරද පෙන්වා දිය යුතුයි. එතනදී මතක තියාගන්න ඕනේ සමහර වැරදි තියෙනවා අපි නොසලකා හැරිය යුතුය. හැම වැරද්දක්ම හැමතිස්සෙම පෙන්වන්න ගියාමත් ඔබව එපා වෙනවා අනිත් අයට. දැන් සමහර තාත්තලා ඉන්නවා, සමහර අම්මලා ඉන්නවා, සමහර ආයතන ප්‍රධානියෝ ඉන්නවා, වැරද්දක්ම තමයි හොය හොය ඉන්නේ. දැන් මෙහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් ආ මෙන්න මේ පුද්ගලයා මෙන්න මෙහෙමයිනේ කියලා. බොහෝ විට අපි ධර්ම දේශනා කරනකොට බණ අහනකොට බොහෝ දෙනා මේ ධර්මයේ Tamanට නෙමේ ගලපගන්නේ, මේ ධර්ම කාරණා ඇතුලේ තියෙන ලක්ෂණ තව කෙනෙකුට ආරෝපණය කරගෙන අන්න අරයට මේ ප්‍රශ්නේ තියෙනවා. එයා මේ වගේ මේ බණ ටික එයාට ඇහුණනම් හරි හොඳයි කියලා හිතනවා. නෑ, මේ බණ කියන්නේ ඔබට. ඒ නිසා Tamanටයි මේ දේ ගලපගන්න ඕනේ. කොයි හැටි වෙතත් නිතර නිතර වැරද්දක් හොයාගෙන ඒ වැරද්ද නිතර නිතර තොලතෝංචියක් නැතුව කියවන කෙනෙක් නම් මතක තියාගන්න ඔබව හදාගන්න ඔබට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අනිත් අයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක, සම්බන්ධතා පවත්ව ගන්නවා කියන එක, බොහොම හොඳ සම්බන්ධයක් තමන් එක්ක ජීවත් වෙන අයත් එක්ක ගොඩනගා ගන්නවා කියන එක පහසු නෑ. අපි පටන් ගන්නකොට කියනවා මානව සම්පත් කළමනාකරණයක් ගැන. මානව සම්පත් කළමනාකරුවෝ බොහෝ විට බොහොම දක්ෂ විදිහට කියනවා මම ආයතනයෙන් මෙන්න මේ පුද්ගලයව අයින් කරලා දැම්මා කියලා. සැදැහැවතුනි, මානව සම්පත් කළමනාකරුවෙක්ව ආයතනයකට ගන්නේ ආයතනයක නායකයෙක් ඉන්නේ වැරදි කරන අයව අයින් කරලා දාන්න නෙවෙයි, වැරදි කරන මිනිසුන්ගේ වැරදි අඩු කරගෙන ඒ පුද්ගලයව යහමගට අරගෙන එයාගේ ජීවිතයටත් අනිත් අයගේ ජීවිතයටත් යහපතක් උදා කරන්න. එනිසා කරුණු පහක් අපි දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ දේශනාව ඇසුරෙන්. හතරවෙනි කාරණාව තමයි අර්ථයෙන් යුක්තව වරද පෙන්වා දිය යුතුයි. පස්වෙනි කාරණාව තමයි ඒ පුද්ගලයා වරද කළාද කියලා හොඳට හොයලා බලලා ඒ වරද පෙන්වා දිය යුතුයි කියන එක. ඒ වගේම තමයි මේ දේශනාව ඇතුළේ තව එක කරුණක් මම ඔබට කියනවා. අන් අයගේ වැරදි පෙන්වා දීමට ඔබ කවර ක්‍රමවේදයක් හෝ පාවිච්චි කරගෙන වැරදි පෙන්වා දෙනකොට ඔබ කැමති ඔහු ඒ වරද පිළිගන්නවට. ඒ වගේම තමයි තව කෙනෙක් ඔබේ වරද පෙන්වලා දෙනකොටත් ඔබත් ඒ වරද පිළිගත යුතු බවත් මතක තියාගන්න. තමා වැරදි පිළිගන්නේ නැති කෙනෙක් නම් අනිත් අයගේ වැරදි පෙන්වලා දෙන්න ඔහුට කිසිම සුදුසුකමක් නැති බවත් ඔබ තේරුම් ගත යුතුයි. නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරනවා නිධානයක් පෙන්වලා දෙනකොට කෙනෙක් අනේ ඔය නිධානේ මට එපා කියන්නේ නැහනේ. ආන් ඒ වගේ කෙනෙක් ඔබේ වැරදි පෙන්වලා දෙනකොට නිධානයක් පෙන්වලා දුන්න කෙනෙක් දිහා බලනවා වගේ ඒ පුද්ගලයාට ස්තුති කරමින් නිධානයක් දුටුවාසේ ඒ වරද දැකලා ඒ වරද නිවැරදි කරගන්න. නිධානයක් ගොඩගත්තට වඩා වටිනවා තමන්ගේ තියෙන වරදක් කවුරු පෙනලා දුන්නත් අපි ඒක නිවැරදි කරගත්තොත්. සදහැවතුණිය නිසා අනුන් වරදින් උදවමු, තමන්ද වරදින් මිදෙමු. තථාගත බුදුරජාණන් වහන්සේ අනුන් සෙවීමට වඩා තමන් සෙවීම උසස් කියලා දේශනා කළා. හැබැයි තමන් හොයාගත්ත නැති කෙනෙකුට අනුන් හොයන්න බෑ. ඒකයි එහෙම දේශනා කළේ. මං ආපහු කියනවා, තමන්ව හොයාගත්ත නැති කෙනෙකුට අනුන්ව හොයන්න බෑ. ඒ නිසා තමන් හොයාගෙන අනිත් අයව හොයන්න පෙළඹෙමු. එනිසා ඔබ හැම දිනාටම තමනුත් සකස් කරගෙන අන් අයවත් සකස් කරන්න පුළුවන් ප්‍රඥාවක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.